ගරු අරයතුන් වහන්ස සමුදය බිහිීම සිදුවන්නේ චිත්තක්ෂණයක්වැනි ඉතා කුඩා කාලයකදී නිසා ඒ සිදුවන ක්‍රියාවලිය එක් ක්‍රියා ඊටත් වොඩා ඉතා සුළු කාලයකදී සිදුවන බැවින් ක්ෂනිකව නිරෝධ කරන්නේ කොහොමද. ඒ තමා පුරුද්ධක් පුහුණුවක් අවශ්‍ය වෙන්නේ මේක ඊටේ පදංවැල කරගන්න ඕන පට්ටාන ගෙන ගෙ තේරු මේකයි. විහිට පදන් කරගන්න ඕන හිට හදා ගන්න ඕන සකස් කරගන්න ඕන ඒයින්ට තමා මේ මේ ඇත්තවසේ එම පෘතජ්‍යාන පුද්ගලයෙකුට මේ සමුද තේරුම්ගන්න බැරි සම්දේ වැෑය තේරුම් ගන්නත් බැරි ඒ තරමට කෙටිකාලයක් තුළ. බෝමෂැණකව බෝමවේගයෙන් සමුදය උපදිනවා සිංහ නමුත් ආර්ශාවකයකුට තේරුම්ගත් අට පස්සේ මේ සමුදය පය කරන්න එෙම සමුදය නිරෝධ කරන්න උළුවන්නාම ඒ අනුව හිට ඒකට සකස් වෙන හිටේ පුහුණුවක් ලැබෙනවා පුරුද්දක් ලැබෙනවා. මේ පුරුද්ධ පුහුණුව නිසා හිට ඒ සඳහා පදන්වෙලා. දැන් ඔබේ හිට පෘදක් යන අස්සුතුවත් ප්‍රදක් යන පුද්ගලය කැටියට ධර්මය නොදන්නාගෙන කැටියට පදන් වෙලා තියෙෙන සමුදේ උපද්ධවා ගන්න. සමුදේ ආශවාදය ලබන් හිටට වහල් වෙලා ඇඟීමට වාල් වෙලා කටයුතු කරනවා කියන්නේ. ේ ආශආදනය කරන. දැන් ඒකයි පුරුදදු වෙලා පූර්ු වෙලා තියන ලැන් ඒකයි හිටේ පදන් වෙලා තියෙන ඒ අනුවයි හිට කල්පනා කරන්න ඇතුවම ඒවගේ දේවල්වට සමුදේ පිවෙන. නමුත් දැන් ඔබට ඔබ ආර්සාාවක කැටියට ඔබ ධර්මය තේරුම්ගත්තොත් සමුදේ ආදීනම දැකලා මේ ආනිසංස තේරුම්ගත්තොත්මු ඒකම සමුදේ නිරෝධ කිරීමේ ආනිසංස දක් තේරුම් ත්තොත් නිස්සරණයට පත්වේ හැකිත්‍යයව තේරුම් ගත්තවොත්. අන්න එතෙන් දියෝබට සමුදේ නිරෝධ කරන්න පුළුවන් ඒක පුරුදදුුව එන්න ඕන පුහුණුව එන්න ඕන දිගටම කරගෙනයන්න ඕන ඒ අනුව හිට ඒ සඳහා ගැලපෙන විඩියට සකස් වෙන පදන් වෙන. දැංහිට පදැන්වෙලා සකස් වෙලා තියනේ සමුදේ නිරෝධ කරන්න මේ සමුදය සමුදය කරන්න. සමුදේ දිගටම පාත්තගෙනයන්. ඒ එඉපදක් යන පුද්ගල කැටියට ගටම පවටී. මැරණ මෝද දක්වාම සමුදේ සමුදේ උදය කරනවා. සමුදේ උපදවාගනය යනවා. නමුදදැන් ආර්සාාවකයකූ ගමන් සමුදේ නිරෝධ කරනවා ඒ අනුව මරණ මෝත සමුදේ නිරෝධ කලොත් මඟ පල් ලබ නවා නියොද කිනවා. එච්චරයි?